हरी पाड़ में संख्या रटा උඹලට hina e paadama dekka gaman aniwaryen 6 wasara paadamak un etoṭa ai me 6 wasara paadamak un etoṭa mekara dæmme o etoṭa 6 wasara paadama mekara danna hetuwak tiyena menna me sampurna paadama tuḷa tiyena karunu tika sampurna eken sampurna paadama tuḷa tiyena karunu tika issarata ona wenawa kiyanne menna balapan pradhana paadama kulaka කුලක ඒක අනිවාර්යෙන්ම ඕන වෙනවද අනිවාර්යෙන්ම ඕන වෙනවා එතකොට මෙන්න මේ මගුලට අනිවාර්යෙන් ඕන වෙනවා මෙන්න මේ සංඛ්‍යා රටා කියන පාඩම එතකොට ඒකට විතරද නෑ ඒකට විතරක් නෙමෙයි ඉස්සරහට කතා කරන හැම පාඩමකම චූටි චූටි කෑල්ලකට හරි අපිට ඕන වෙන සංඛ්‍යා රටා කියන මගුල අපිට ඕන වෙනවා රයිට් එහෙනම් ඔබලා ඉස්සෙල්ලම ඉස්සෙල්ලා සංඛ්‍යා රටා කියන මාතෘකාව දාගනින් සංඛ්‍යා රටා ඒ යටතේ අනු මාතෘකාව දාගනින් ගණින සංඛ්‍යා හරියට කියන්නේ ගණින මේ හරියට සමහරවෝ මේක කියනවා ගණිත ඒක වැරදි ගණිත නෙමෙයි ගණින සංඛ්‍යා මොකද්ද මේ ගණින සංඛ්‍යාවක් කියන්නේ ගණින සංඛ්‍යාවක් කියන්නේ උඹලා අපි සාමාන්‍ය ජීවිතයේදී යම් කිසි දේවල් ටිකක 1 2 3 4 කියලා ගණන් කරගෙන යන සංඛ්‍යාවලට අපි කියනවා ගණින සංඛ්‍යා කියලා. ඒ කියන්නේ 1 ඉඳන් පටන් ගන්න. ඔව් 1 ඉඳන් පටන් ගන්න. 1 2 3 4 විදිහට ගණන් කරගෙන අනන්තයටම අරන් යන සංඛ්‍යා අපි කියනවා ගණින සංඛ්‍යා කියලා කියනවා. එහෙනම් උඹලා අනුමාත්‍රකව දාගත්තා. එහෙනම් මෙන්න මේක ඉක්මනට මෙන්න මේක මේ නෝට් එක ලියාගෙන ඉක්මනට जीवी हो अजीवी यमक गणनय कर गनीम संदहा जीवी हो अजीवी यमक गणनय कर गनीम संदहा एककमावा देककमावा तुनकमावा हतरकमावा इसराट तित्तुना लेस गणुलबन संख्या ලෙස ගණු ලබන සංඛ්‍යා ගණින සංඛ්‍යාවේ බලා මුකුත් කරන්න එපා අහන් හිටපන් මුකුත් කරන්න එපා රයිට් මම ලියනවා ඉස්සෙල්ලාම ගණින සංඛ්‍යා ටිකක් 1 2 3 4 5 6 7 මම කියනවා තිබුණා මම ඉස්සෙල්ලාම ලියනවා පළමුවැනි ගණන සංඛ්‍යාව දැන් මොකද්ද මේකේ තියෙන පළවෙනියට තියෙන ගණන සංඛ්‍යාව ඉස්සෙල්ලාම තියෙන ගණන සංඛ්‍යාව මොකද්ද එක එක එහෙනම් පළවෙනි ගණන සංඛ්‍යාව එක මම ඊළඟට ලියනවා තුන්වැනි ගණන සංඛ්‍යාව එහෙනම් මෙතන එකේ ඉඳන් ගණන් කරන් ඵලයන් මොකಾದ තියෙන්නේ තුන්වැනියට කියලා බලන්න 1 2 3 එහෙනම් මෙන්න බලපන් තුන්වැනියට තියෙන්නේ 3 එහෙනම් මම මේක ආපහු එකක් ලියනවා මලින 6 වැනි ගණන සංඛ්‍යාව කීයද එහෙනම් එකේ ඉඳන් ගණන් කරපලයන් 1 2 3 4 5 6 මෙන්න බලපන් 6 තියෙනවා එහෙනම් උඹලා බලපල්ලා මෙන්න මේකට මම ලියනවා පොදු සූත්‍රයක් ඒ අනුව n වැනි ගණන සංඛ්‍යාව ඒ කියන්නේ ඕනෑම ගණන සංඛ්‍යාවක් අපි ගත්තොත් එහෙම මෙතන බලපන් පළමු කියලා තිබ්බට පස්සේ 1 ඊට පස්සේ මෙතන 3 වෙනි කිව්වට පස්සේ 3 ඊළඟ 6 වෙනි කිව්වට පස්සේ 6 එහෙනම් n වැනි නම් n ම තමයි එතකොට අපිට ගන්න පුළුවන් ගණිත සංඛ්‍යාවල පොදු සූත්‍රයේ
n වැනි ගණන සංඛ්‍යාව සමානයි n කියලා. මේක ලියාගනින්. ලියලා ලස්සනට කොටු කරගනින් හරියි මේ ඕනම ගුණක් තියාගෙන. හරි. එහෙනම් ලියාගනින් ඒ යටතේ ඉස්සෙල්ලම ගාන ලියාගනින්. ඒ යටතේ ඉස්සෙල්ලම ගාන. 105 වැනි ගණන සංඛ්‍යාව කීයද? 105 වැනි ගණන සංඛ්‍යාව කීයද? पूर्ण संख्या ලෙස ලියනු ලබන සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවේ ලෙස ලියන ලබන සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවේ හරි අහගන්න මම්මේ කියලා පූර්ණ සංඛ්‍යා ටිකක් දෙවුවා. බලන්න පේ. එහෙනම් මම මේකේ ඉස්සෙල්ලා ගණන සංඛ්‍යා වලට කරපු මගුලම මේකටත් මම කරනවා. එහෙනම් මම මේක ලියනවා. පළමුවැනි පූර්ණ සංඛ්‍යාව. හොඳට බලාගනි පළමුවැනි පූර්ණ සංඛ්‍යාව. මේකේ එතකොට පළමුවැනි පූර්ණ සංඛ්‍යාව තියෙන්න ඕන ඉස්සෙල්ලා මේක. එහෙනම් ඉස්සෙල්ලා මේක මේකේ මොකද්ද? බිංදුව පළවෙනි පූර්ණ සංඛ්‍යාව බිංදුව මම ඊළඟට ගන්නවා තුන්වෙනි පූර්ණ සංඛ්‍යාව දැන් බලපන් ගණන් කරලා තුන්වෙනි පූර්ණ සංඛ්‍යාව මොකද්ද කියලා 1 2 3 අන්න පට්ට කතාව බලපන් තුන්වෙනි පූර්ණ සංඛ්‍යාවේ ඉන්නේ කර කියද 2 තුන්වෙනි පූර්ණ සංඛ්‍යාව 2 ඊළඟ ගණන් හත්වෙනි පූර්ණ සංඛ්‍යාවක් ගන්න. හත්වෙනි පූර්ණ සංඛ්‍යාව. හත්වෙනි එක ගන්න. 1 2 3 4 5 6 7. අන්න බලපන්. ඒක 7. එන්නේ 7 එන්නේ 6 වෙනි එක තමයි පූර්ණ සංඛ්‍යාව 6. දැන් බලපන් මෙතන පළමු කියලා තියෙනකොට මෙතන බිඳුව එකක් අඩු වෙලා මෙතන 3 වෙනි කියනකොට මෙතන 2 එකක් අඩු වෙලා මෙතන 7 වෙනි කියලා කියනකොට මෙතන 6 එකක් අඩු වෙලා එහෙනම් බලන්න තේරෙන්න ඕනේ ඒ 90 n වැනි පූර්ණ සංඛ්‍යාව මොකද්ද n වැනි පූර්ණ සංඛ්‍යාව
මෙන්න මෙතන තියෙන එකාගේ එකක් අඩු වෙන්න ඕනේ එහෙනම් n ඍණ 1 n ඍණ 1 n වලින් එකක් අඩු වෙනවා n වලින් එකක් අඩු වෙනවා එහෙනම් මෙන්න මේක කොටුවක් හෝ රවුමක් හෝ ඕන මොබුලක් ගන්න पूर्ण संख्या पूर्ण संख्या पूर्ण संख्या पूर्ण संख्या पूर्ण संख्या हांगी पूर्ण संख्या पूर्ण संख्या එහෙනම් 78 වෙනි පූර්ණ සංඛ්‍යාව කීයද බං 77 ඉක්වල් ලියගෙන ඊළඟ අනුමාත්‍රකාව දාගනි ඉරට්ටේ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව इरट्टे संख्या के अनुमार्त का दागनी इरट्टे संख्या इरट्टे संख्या क्या ने मगते याम किसी संख्या वक हरी ये टम देखें बेदन वाला ये क्या ने इतिरी नेतिव देखें बेदन वाला नाम एम संख्या इरट्टे संख्या याम किसी संख्या वक इतिरी नेतिव देखें बेदना इतिरी नेतिव देखें बेदना मैं इरट्टे संख्या वक ये ना मेन्न में क्लासन लिया है नोट का याम संख्या वक देखें बेदू विट याम संख्या वक දෙකෙන් බෙදුව විට ඉතිරි නැතුව දෙකෙන් බෙදේ නම් ඉතිරි නැතුව දෙකෙන් බෙදේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවකි එය ඉරට්ටේ සංඛ්‍යාවකි යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට ඉතිරි නැතුව දෙකෙන් බෙදේ නම් ඒ ඉරට්ටේ සංඛ්‍යාවකි ඒ ඉරට්ටේ සංඛ්‍යාවකි එහෙනම් 8 10 12 20 30 40 බාජ්‍යතාවගෙන පාඩමෙදි කියලා දෙනවා යම් කිසි සංඛ්‍යාවක් දැක්ක ගමන් කොහොමද දෙකෙන් බෙදෙනවා කියලා තීරණය කරන්න කියලා අවසාන ඉලක්කම 0 හෝ 2 හෝ 4 හෝ 6 හෝ 8 වෙන්න ඕනේ එහෙනම් මේක 2 4 6 8 මේක බිංදුව 2 එහෙනම් මේක දෙකෙන් බෙදේ ආරම්භක ඉරට්ටේ සංඛ්‍යා කිහිපයක් මේක ලිව්වා ඉස්සරහ ලිව්වා යනු ආරම්භක ඉරට්ටේ සංඛ්‍යා කිහිපයකි හරි දැන් මම මේකට හොයනවා පොදු සූත්‍රයක් මං කියවනේ හේතුවක් නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ ගණිතයේදී මං ඔප්පු කරලා පෙන්නනවා මෙන්න මෙහෙම සූත්‍රයක් ඒකට අපිම හදාගමු මං බලනවා දෙවැනි ඉරට්ටේ සංඛ්‍යාව දෙවැනි ඉරට්ටේ සංඛ්‍යාව දෙකට තියෙන ඉරට්ටේ සංඛ්‍යාව මොකද 1 2 4 කියපන් 4 තමයි 4 ඊළඟට මම ගන්න 4 වෙනි එක ගන්න ඔබලට ඕනේ මගුලක් ගනින් 4 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව බලපන් 4ට තියෙන එක මොනවද කියලා 1 2 3 4 8 බා අන්න බලපන් කතාව මෙතන තිබ්බොත් එහෙම දෙවෙනි කියලා මෙතන 4 මෙතන 4 කියලා තිබ්බොත් මෙතන 8 මොකද වෙලා තියෙන්නේ මෙතන තියෙන 2 ගුණ වෙලා තියෙනවා 2 මෙතන තියෙන 4 ගුණ වෙලා තියෙනවා 2 එතකොට එහෙනම්
n වැනි ඉරට්ටේ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් එහෙනම් n ගුණ කිරීම 2 n ගුණ කිරීම 2 n ගුණ කිරීම 2 එහෙම නැත්නම් n වැඩි කිරීම 2 මේක අපිට ලියන්න පුළුවන් 2n කියලා කොටුවක් හොරවම ඕන මගුලක් දාගන්න බලමු මේක ලස්සන ලියා ගනින් n වැනි ඉරට්ටේ සංඛ්‍යාව කියලා ලස්සනට संख्या අපි දන්නවා n වැනි ඉරට්ටේ මගුල දන්නවා n වැනි ඉරට්ටේ සංඛ්‍යාව මොකද 2යි එන්නේ ඉස්සෙල්ලා හැදුවා ආය අහන්න එපා දැන් මෙතන අපෙන් අහන්නේ 33 වැනි එහෙනම් n වලට 33 ආදේශ කරපන් 33 වැනි ඉරට්ටේ සංඛ්‍යාව එහෙනම් එනවා 2 වැඩි කිරීම මේ n වලටත් එහෙනම් එන්නේ 33 නේ බා එහෙනම් 66 එන්න බලපන් संख्या ඔත්තේ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා මොකද්ද යම් සංඛ්‍යාව ඉරටේ සංඛ්‍යාවක් කිව්වේ හරියටම යම් සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා නම් ඔත්තේ සංඛ්‍යා කියන්නේ යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනකොට හරියටම දෙකෙන් බෙදෙන්නේ එකක් ඉතිරි වෙනවා එකක් ඉතිරි වෙනවා යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වෙනවා නම් එම සංඛ්‍යාවට අපි කියනවා ඔත්තේ සංඛ්‍යා කියලා. එහෙනම් ඉක්මන නෝට් එකේ ලියාගනින් යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වේනම් එකක් ඉතිරි වේනම් එකක් ඉතිරි වේනම් එය ඔත්තේ සංඛ්‍යාවකි. යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වේ නම් එකක් ඉතිරි වේ නම් එය ඔත්තේ සංඛ්‍යාවකි එය ඔත්තේ සංඛ්‍යාවකි හොඳට බලාගනින් 1 3 5 7 9 11 මේ සංඛ්‍යා ඔක්කොම ඔක්කොම දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වෙනවා එකක් ඉතිරි වෙනවා එක කියන්නේ දෙකම මේ එක කියන්නේ දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වෙනවා ඊළඟට 3 කියන්නේ දෙකෙන් බෙදුවට පස්සේ එකක් ඉතිරි වෙනවා 7 කියන්නේ දෙකෙන් බෙදුවට පස්සේ එකක් ඉතිරි වෙනවා එහෙනම් මෙන්න මේ මගුල් වලට අපි කියනවා මොකද්ද ඔත්තේ සංඛ්‍යා කියලා කියනවා හරි එහෙනම් ඉක්මනට මේක දාගනින් ඉක්මනට මේක දාගෙන ඉස්සරහින් ලියපන් ඉස්සරහින් ලියපන් ඉක්මනට මේක දාගෙන ඉස්සරහින් ලියපන් යනු යනු ආරම්භක ඔත්තේ සංඛ්‍යා කිහිපයකි යනු ආරම්භක ඔත්තේ සංඛ්‍යා කිහිපයකි යනු ආරම්භක ඔත්තේ සංඛ්‍යා කිහිපයකි හරි එහෙනම් ඉස්සෙල්ලා එකට වගේම ඉස්සෙල්ලා එකට වගේම සූත්‍රයක් හදාගමු තුන්වැනි ඔත්තේ සංඛ්‍යාව බලට ඕන මගුලක් ගන්න බලන්න තුන්වැනි හතරවැනි ඕන මගුලක් ගන්න පුළුවන් එහෙනම් බලපන් තුන්වැනි එක දෙන ඔත්තේ සංඛ්‍යාව මොකක්ද කියලා 1 2 3 අන්න පහ එහෙනම් ගණින් ඊළඟ පස්වැනි එක දෙන එක ගණින් පස්වැනි ඔත්තේ සංඛ්‍යාව බලපන් 1 2 3 4 5 5ට තියෙන්නේ 9 දැන් මේක හැදෙන විදිහක් අපිට ඕනේනේ බලපන් මෙතන තුන්වැනි කියලා තිබ්බොත් මම මේක මෙහෙම කියන්නම් උඹලා ටිකක් සමහරුන්ට හිතා ගන්න අමාරුයි මෙතන තුන්වැනි කියලා තිබ්බොත් මේ 3 දෙකෙන් වැඩි වෙලා එකක් අඩු වෙලා නේද තියෙන්නේ බලපන් 3 වරක් 2 6යි 6න් එකක් 5යි
තුන් වරක් දෙක 6යි 6න් එකක් 5යි දැන් බලමු මෙතන එතකොට ඒකම හරියන්නේ නැහැ මේකට එහෙනම් ඒකම හරියනවාද බලපන් එතකොට 5 වැඩි එහෙනම් වැඩි කරපන් මේක වැඩි කරාම 2කින් එතකොට 5 2කින් වැඩි කරාම 10යි ඒකෙන් එකක් අඩු වුණාම 9යි එහෙනම් ඒ 90 n වැනි ඔත්තේ සංඛ්‍යාව 2n ඍණ එකක් කියලා. එයි. මෙතන තියෙන n වැඩි වෙන්න ඕන 2කින් ඒකෙන් අඩු වෙන්න ඕන එකක්. n වැනි ඔත්තේ සංඛ්‍යාව 2n ඍණ එක. 2n ඍණ එක. ලියාගෙන මෙන්න මේක කොටු කරගන්න. ඊට පස්සේ යටින් ලියපන් ඊට පස්සේ යටින් ලියපන් ඊළඟ ගාන ලියන්නේ 23 වැනි ඔත්තේ සංඛ්‍යාව කීයද 23 වැනි ඔත්තේ සංඛ්‍යාව කීයද 23 වැනි ඔත්තේ සංඛ්‍යාව කීයද संख्या ඉස්සෙල්ලාම එනවා 2 ගුණ කිරීම 23 ගත්තොත් එනවා 2 ගුණ කිරීම 23 කියන්නේ කීයද 46යි 46 න් එකක් අඩු වුණාම 45 ඉතින් කීයද 45 එහෙනම් 23 වෙනි ඔත්තේ සංඛ්‍යාව 45 ඊළඟ අඩු මාත්‍රිකාව දාගනි සාධක 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 මොකද්ද සාධකයක් කියන්නේ මෙන්න මේක අහගනින්කෝ මහා ලොකු මගුලක් නෑ මේ සාධක කියන්නේ සාධක කියන්නේ යම් සංඛ්‍යාවක් බෙදිය හැකි සියලුම සංඛ්‍යා එම සංඛ්‍යාවේ සාධක. ඒ මගුල තේරුන්නේ නැහැ නේ. එහෙනම් අහගන්න. ඉස්සෙල්ලම නෝට් එක ලියාගන්න. යම් සංඛ්‍යාවක් බෙදිය හැකි යම් සංඛ්‍යාවක් බෙදිය හැකි සියලුම සංඛ්‍යා එහි සාධක වේ. යම් සංඛ්‍යාවක් බෙදිය හැකි සියලුම සංඛ්‍යා එහි සාධක වේ. එහි සාධක වේ යම් සංඛ්‍යාවක් බෙදිය හැකි සියලුම සංඛ්‍යා එහි සාධක වේ හොඳට අහගනින් සහ බෝඩ් එක දිහා හොඳට බලන් ඉඳපන් උඹලා මොකුත් කරන්න යන්න එපා ඊට පස්සේ උඹලා දඩබඩ ගාලා ලියපල්ලා හරි ඉස්සෙල්ලාම බලන් ඉඳපල්ලා රයිට් හරි हम मेरे तरह का ना संख्या आओ गया ला मेरे पैतर का ना साध लगिया मांगे के इंदम पटंगा ना वैडी बना पेन आती के लिए मांग ही तरह मांग දැන් මේකේ සාධක ලියනවා හොඳට බලන් ඉඳපන් හොඳට බලන් ඉඳපන් එක බෙදෙන වෙන සංඛ්‍යා මොනවාද එකෙන්ම තමයි බ එක එකෙන් විතරයි බෙදෙන්නේ ඊළඟට කියනවා දෙක එතකොට මෙන්න මේක බෙදෙන්නේ මොන සංඛ්‍යා වලින්ද මෙතන තියෙන දෙක බෙදෙනවා එකෙන් එකෙන් බෙදෙනවනේ දෙක එකෙන් බෙදෙනවා ඒ වගේම දෙක දෙකෙනුත් බෙදෙනවා අරි කියපන් දැන් මෙතන 3
මෙතන තියෙන 3 කියන සංඛ්‍යාව කීයෙන් කීයෙන්ද බෙදෙන්නේ? එකෙන් බෙදෙනවා කියපන් තුනෙන් බෙදෙනවා කියපන්. හතර කියන එක එකෙනුත් බෙදෙනවා දෙකෙනුත් බෙදෙනවා හතරෙනුත් බෙදෙනවා. ඔව් කියපන්. දැන් පහ කියන එක එකෙන් බෙදෙනවා පහෙන් බෙදෙනවා. Right? හය එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා හයෙන් බෙදෙනවා. හත එකෙන් බෙදෙනවා හතෙන් බෙදෙනවා. අට අට කියන එක එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා හතරෙන් බෙදෙනවා අටෙන් බෙදෙනවා. නවය එකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා නවයෙන් බෙදෙනවා. දහය එකෙන් බෙදෙනවා ඊළඟට පහෙන් බෙදෙනවා ඊළඟට 10ෙන් බෙදෙනවා. මේ දින 1 මේ දින 5 මේ දින 10. ඔකට පේනවා නේද? මෙන්න සාධක කියන එකේ තේරුම. සාධක කියන්නේ මොකද? යම් සංඛ්‍යාවක් බෙදිය හැකි සියලුම සංඛ්‍යා එම සංඛ්‍යාව සාධක. එහෙනම් මේ 4 කියන එකගේ සාධක ගත්තොත් එහෙම උඹලා ලියන්න ඕන. 4 කියන ඉලක්කමේ සාධක ලියන්න කිව්වොත් 1 2 4 යන ඔක්කොම ලියන්න ඕන. එතකොට උඹලාට කිව්වොත් එහෙම 8 කියන සංඛ්‍යාවේ සාධක සියල්ල ලියපන් කියලා කිව්වොත් එහෙම උඹලා ලියන්න ඕන 1 2 4 8 ඔක්කොම ලියන්න ඕන. හරි. මේ වගුව මෙහෙම්ම කොපි කරගනි. වගුව මෙහෙම්ම කොපි කරගනි. වගුව කොපි කරගනි. වගුව කොපි කරගත්තට පස්සේ වගුව කොපි කරගත්තට පස්සේ මෙන්න මේක ලියපන්. ඊළඟ අනුමාත්‍රිකාව දාපන් ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. ඊළඟ අනුමාත්‍රිකාව දාපන් ප්‍රථමක සංඛ්‍යා. මොකද්ද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා. මම ඒකෙන් මෙහෙම කියන්නම්. අර්ථ දැක්වීම් දෙකම කියන්නම්. එක අර්ථ දැක්වීමක් දෙන්නම්. අපි හරියට නොදන්න එක අර්ථ දැක්වීම. මොකද්ද? යම් කිසි සංඛ්‍යාවක් එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් හමනක් බෙදේ නම් අන්න වචනේ. සමහරුන්ට ඔය කෑල්ල හැලෙනවා. යම් කිසි සංඛ්‍යාවක් එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් කියන එක අන්න පට්ට වැදගත් වචන නේද පමණක් පමණක් කියන එක යම් සංඛ්‍යාවක් එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදේ නම් එම සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවකි ප්‍රථමක සංඛ්‍යාවකි right දැන් මෙන්න අනිත් නිර්වචනේ ඒක තමයි ඇත්තරම මං හිතන්නේ පට්ට නිර්වචනේ කියලා හරි ඒක සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා මං කියනවා ප්‍රථමක සංඛ්‍යාවේ කියලා කියනවා සාධක දෙකක් වුණා. හරි. එහෙනම් දැන් උඹලා ලියා ගන්න ඕනේ ඒ නිර්වචනේ. එහෙනම් ඒක ඉක්මන ලියාගනින් සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ එහෙනම් ලියාගනින් ඊළඟ ගාන ඊළඟ ගාන යැනි ඊළඟ ගාන ලියන්නේ 10ට අඩු 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා ලියන්න 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා සියල්ල ලියන්න 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා සියල්ල ලියන්න දැන් බලපන් මේ chart එක දිහා බලාගෙන ලියමු මං කිව්වේ ප්‍රථමක සංඛ්‍යාවන් නම් සාධක දෙකයි තියෙන්න පුළුවන් සාධක දෙකයි එහෙනම් බලපන් මෙන්න මේකගේ තියෙන සාධක දෙකයි මෙන්න මේකගේ සාධක දෙකයි මේකගේ සාධක දෙකයි මේකගේ සාධක දෙකයි ආය සාධක දෙකේව නැහැ එහෙනම් 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා තමයි මොනවද බං ඉන්නේ 2 3 5 7 විතරයි විතරයි තමයි විතරයි යන්නේ 2 3 5 7 දැන් ඕක හරියනව නේද අපි කිව්ව ඉස්සර නිර්වචනට එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා මෙන්න බලපන් මෙන්න මේ දෙක කියන සංඛ්‍යාව එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරයි දෙන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරයි දෙන්නේ දැන් බලපන් මෙන්න මේක 3 3 බෙදෙන්නේ එකෙනුයි 3මුයි විතරයි ඊළඟ 5 එකෙනුයි 5මුයි 7 එකෙනුයි 7මුයි ඉක්මන් ලියන්න ඊට පස්සේ ලියාගන්න අනුමාත්‍රකාව
संयुक्त संख्या, संयुक्त संख्या, संयुक्त संख्या, संयुक्त संख्या दिया गया है ना मिन्न संयुक्त, संयुक्त संख्या මොකද සංයුක්ත සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති සංඛ්‍යා සංයුක්ත සංඛ්‍යා කියලා කියනවා එහෙනම් ඉක්මනට නෝට් එක ලියාගනින් සාධක දෙකකට වඩා වැඩි ගණනක් ඇති සංඛ්‍යා සාධක දෙකකට වඩා වැඩි ගණනක් ඇති සංඛ්‍යා සාධක දෙකකට වඩා වැඩි ගණනක් ඇති සංඛ්‍යා සංයුක්ත සංඛ්‍යාවේ සංයුක්ත සංඛ්‍යාවේ සංයුක්ත සංඛ්‍යාවේ संयुक्त संख्या भी हाँ इन्हें नंदन ईलंग गाने लिए पां ईलंग गाने लिए पां ईलंग गाने लिए पां दहाई टा आडू संयुक्त संख्या सियाल ले लिया ना दहाई टा आडू संयुक्त संख्या सियाल ले लिया दहा දහයට වඩා අඩු දහයට වඩා අඩු කියනකොට 10 අයිති වෙනවද නැද්ද? හ්ම්? 10 අයිති වෙන්නේ නැහැ. 10ට වඩා අඩු කියනකොට 10 අයිති වෙන්නේ නැහැ. හරිද? 1 සිට 10 තෙක් ඇති සංයුක්ත සංඛ්‍යා ලියන්න කිව්වොත් 10 අයිති වෙනවා. 10 තෙක් කියලා කිව්වොත්. දැන් මේක කියන්නේ 10ට අඩු 10ට අඩු නම් 10 අයිති වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න අපිට අවශ්‍ය කරන සංයුක්ත සංඛ්‍යා සෙට් එක हतर हय अट नमे उबला पट लगा उबला प्रथम संख्या लियन को उबलाट इक पार लियवे नवे गीन नवे गीन साधक दिखा वेडियन इक इला तुण इलांट नवे अरे इकिया मेन दहायट अड़ संयुक्त संख्या से अनुमात्रकालियागनिं समचतुरस्र संख्या समचतुरस्र संख्या समचतुरस्र संख्या एके इस्त्रायें हरी अटिंग हरी वरहनादालियागनिं ओवाट अपि केनो हतरस् संख्या हतरस संख्या කියලා කියන වර්ග සංඛ්‍යා කියලා කියන ඉස්සෙල්ලම සමචතුරස්‍ර සංඛ්‍යා කියලා ලිව්වා ඊට පස්සේ වරහන්න තුලියන්නේ හතරස් සංඛ්‍යා සහ වර්ග සංඛ්‍යා කියලා කියනවා හතරස් සංඛ්‍යා කියන වර්ග සංඛ්‍යා කියලා කියනවා මොකද්ද මේ කතාව මේ කතාව මොකද්ද කියලා කියන්න ඉස්සෙල්ලා නෝට් එක ලියන් ඉමු. ඊට පස්සේ මට ලේසියි පැහැදිලි කරන්න. හරි. ලියන්න. සංඛ්‍යාවක වටිනාකම භාවිතා කර සංඛ්‍යාවක වටිනාකම භාවිතා කර සංඛ්‍යාවක වටිනාකම භාවිතා කර සමචතුරස්‍රයක හැඩයක් සමචතුරස්‍රයක හැඩයක් සකස් කරගත හැකි නම් सकास कर गते हैं कि ना ये समचतुरस्र संख्याव की ये समचतुरस्र संख्याव की ये समचतुरस्र संख्याव की इटा पासे पहाली लिया गनी पहात देखवेन ने
පහත දැක්වෙන්නේ ආරම්භක සමචතුරස්‍ර සංඛ්‍යා හතරකි. පහත දැක්වෙන්නේ ආරම්භක සමචතුරස්‍ර සංඛ්‍යා හතරකි. මෙන්න බලාගනිමු කොහොමද සමචතුරස්‍ර සංඛ්‍යා හැදෙන්නේ කියලා. අදවේ නෝට් එක සංඛ්‍යාක වටිනාකමෙන් සංඛ්‍යාක වටිනාකමෙන් හදාගන්න පුළුවන් සමචතුරස්‍රයක් හදාගන්න පුළුවන් වුණොත් ඒකට කියනවා සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියලා. සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ. හරි. මම අඳිනවා එක බෝල වලින්. හොඳට බලාගෙන උඹලා මුකුත් කරන්න යන්න. මොකද්ද අපි දන්න සමචතුරස්‍ර ලස්සන ලක්ෂණ? මේ වෙනකොට උඹලා එනන් ඉන්න ඕන සමචතුරස්‍රයක තියෙන ලක්ෂණ. ප්‍රධාන ලක්ෂණය තමයි පාද හතරම දිගින් සමානයි. පාද හතරම දිගින් සමාන චතුරස්‍රයකට අපි කියනවා සමචතුරස්‍රයක් කියලා. හරි. පාද හතරම දිගින් සමානයි. ඊළඟ කෝණ හතරත් අංශක 90 වෙන්න ඕන සමචතුරස්‍රයක් වෙන්න නැත්නම් රොම්බසේකුත් වෙනවා. හරි. දැන් මෙන්න මේක වටේට අපිට සමචතුරස්‍රාකාර හැඩයක් අඳින්න පුළුවන් නේද? මේකෙත් පුළුවන් නේද? මේකෙත් මෙහෙටත් 3යි මෙහෙටත් 3යි. මේකෙත් මෙහෙටත් 2යි මෙහෙටත් 2යි. මේකෙ මෙහෙට 4යි මෙහෙට 4යි. දැන් මේවා ගණන් කරපන්. මේකෙ 1යි මේකෙ 4යි මේකෙ 9යි. මේකෙ බලපන් කීයද කියලා. මම හිතන්නේ 16ක් ඇති. 16ක් ඇති. දැන් බලපන් මෙන්න මේ විදියට හදා ගන්න පුළුවන් සංඛ්‍යාවට අපි කියනවා සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙම නැත්නම් හතරැස් සංඛ්‍යා. එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා කියලා කියනවා. හරි. උඹලා ඉක්මනට මේක අඳගනි. ඉක්මනට මේක අඳගනි. ඇඳගත්තට පස්සේ බලාගනි මෙන්න මේ. මල් ලියනවා පළමු වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව. කියද පළමු වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව මම එක ලියනවා එක වැඩි කිරීම එක කියලා. අවුලක් නැහැනේ. එකයිනේ පළමු වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව එක. මම ලියනවා දෙවැනි සමචතුරස්‍ර සංඛ්‍යාව දෙක වැඩි කිරීම දෙක කියලා ලියනවා. හතරයිනේ. බලට ඉස්සෙල්ලා පින්තූර දිහා බැලුවත් එහෙම කියන්න පුළුවන් පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව එක ඊළඟ එක හතර. මම ලියන තුන්වෙනි එක. තුන ගුණ වැඩි කිරීම තුන. තුන ගුණ කිරීම තුන නවය. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ආවේ නවය තමයි. නවය තමයි. හරි. එහෙනම් මේ යන විදිහට උඹලට කියන්න පුළුවන් අපි කියමු හත්වෙනි එක ඕන කියලා. සෝරි. හත්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව උඹලට ඕන නම් හත ගුණ කරන්න තියෙන්නේ හතෙන්. කීයද? 49. එහෙනම් අපිට මේකටත් පොදු සූත්‍රයක් ලියන්න පුළුවන්. n වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? උඹලා මේක ලස්සන ලියපළා n වැනි සමචතුරස්‍ර සංඛ්‍යාව.
n ගුණ කරන්න තියෙන්නේ n ගෙන් එහෙනම් n වල වර්ගයක් වෙනවනේ n වල වර්ගයක් වෙනවා මේක තමයි සමජාත සංඛ්‍යාව සමචතුරස්‍ර සංඛ්‍යාවක පොදු සූත්‍රය ඉක්මනට ලියන්න पासे ईलांग है लिया गानी ईलांग गान लिया गानी अदर हाथ पे निकाल दे योगी बंदे एकसिया हाथली सातरा यानु की वनी वार्ग संख्या आवद एकसिया हाथली सातरा यानु කීවෙනි වර්ග සංඛ්‍යාවද 144 යනු කීවෙනි වර්ග සංඛ්‍යාවද දැන් මේකේ අහන්නේ වැනි නෙමේ යනු බං අහන්නේ 144 කියන්නේ කීවෙනි වර්ග සංඛ්‍යාවද ඒ කියන්නේ 1 4 9 16 25 ඒ වගේ ලියාගෙන ගියාට පස්සේ 144 එන්නේ කීවෙනියටද කියලා අහන්නේ එහෙනම් 144 හැදෙන්නේ මොනස් එකම සංඛ්‍යා දෙක ගුණ වෙලාද 12නේ 12 12 12 න් ගුණ වුණාට පස්සේ තමයි හැදෙන්නේ 144 එහෙනම් යටින් ලියාගනින් 12 ශ්‍රේණි වර්ග සංඛ්‍යාවයි 12 ශ්‍රේණි වර්ග සංඛ්‍යාවයි ඒකට උත්තරේ 12 ශ්‍රේණි වර්ග සංඛ්‍යාවයි එහෙනම් ලියන්නේ ඊළඟ ගාන ඊළඟ ගාන ලියාගනින් वर्ग संख्या हयवेणी समचतुरस्र संख्या प्रश्न अटवेणी प्रश्न अंगीतान हयवेणी समचतुरस्र संख्या समचतुरस्र संख्या මං හැම 6 වෙනි එකනේ 6 ගුණ කිරීම 6 නේ 36 නේ ලියාද දාගනින් ඊළඟ අනු මාතෘකාව ත්‍රිකෝණ සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා ඊළඟ අනු මාතෘකාව ලියගනින් ත්‍රිකෝණ සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා ඉස්සරම නෝට් එකේ ලියාගමු ඊට පස්සේ ටග්ගල පැහැදිලි කරන්න යන්න ත්‍රිකෝණයක හැඩයක් සකස් කරගත හැකි ත්‍රිකෝණයක හැඩයක් සකස් කරගත හැකි ත්‍රිකෝණයක හැඩයක් සකස් කරගත හැකි වටිනාකමක් සහිත සංඛ්‍යා වටිනාකමක් සහිත සංඛ්‍යා වටිනාකමක් සහිත සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යාවේ ත්‍රිකෝණ සංඛ්‍යාවේ වටිනාකමක් සහිත සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යාවේ තුල කරලා ලියාගනින් පහත දැක්වෙන්නේ ආරම්භක ත්‍රිකෝණ සංඛ්‍යා 5යි ආරම්භක ත්‍රිකෝණ සංඛ්‍යා 5යි ආරම්භක ත්‍රිකෝණ සංඛ්‍යා 5යි මොකද්ද කතාව යම්කිසි සංඛ්‍යාවක වටිනාකමෙන් හදාගන්න ඕන ත්‍රිකෝණාකාර හැඩයක් එහෙම වුණොත් එම සංඛ්‍යාව එහෙම හදාගන්න පුළුවන් නම් එම සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා කියනවා හොඳට බලාගන්න
දැන් මේ වගේ දෙන බෝල ගාන ගණන් කරලා කියපන් 1 3 5 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි මෙන්න බලපන් මේක ත්‍රිකෝණයක් හැටියට හදා ගන්න පුළුවන් මේකෙත් පුළුවන් මෙහෙටත් 3යි මෙහෙටත් 3යි මෙහෙටත් 3යි මෙහෙට 4යි මෙහෙට 4යි මෙහෙට 4යි මෙහෙට 5යි මෙහෙට 5යි මෙහෙට 5යි එහෙනම් මේක සමචතුරස්‍රයක් නෙමෙයි සමපාද ත්‍රිකෝණයක් වගේ හැදෙනවා එහෙනම් මේ වගේ සංඛ්‍යාවට කියනවා අපි ත්‍රිකෝණ සංඛ්‍යා කියලා එහෙනම් ඉක්මනට මේ ටික ඇඳගනි එහෙනම් ලියාගනින් ඊළඟ ගාන ලියන්න ඊළඟ ගාන ලියන්න ඊළඟ ගාන ලියන්නේ 30ට අඩු 30ට අඩු 30ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යා සියල්ල ලියන්න 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 අහගනින් මෙන්න කතාව හොඳට බලාගනින් මේ එක ක්‍රමයක් විතරයි ත්‍රිකෝණ සංඛ්‍යා හොයන එක දිගට ත්‍රිකෝණ සංඛ්‍යා ගන්න පුළුවන් පිළිවෙලක් තියෙනවා හොඳට අහගනින් ලියන් දෙපා මොකක්ද මම මෙතන ලියනවා සංඛ්‍යාව කියලා කියනවා මෙතන ලියනවා ත්‍රිකෝණ සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යාව පේනවා ඇති මෙතන තියෙන සංඛ්‍යාව මෙතන තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා තමයි තියෙන්නේ හරි මම මෙතන ලියාගෙන යනවා 1 2 3 4 5 6 7 8ට යනකම් ලියාගෙන යනකෝ 8ට යනකම් ලියාගෙන යනවා තව ඉඳ තියෙන නිසා 9ක් දාමු ලබන්නේ අපි දන්නවා පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා. කීයද? 1. 1. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. හොඳට බලාගෙන මේක ලියන පිළිවෙල. 1. ඒකට එකතු කරනවා 2. එකතු කරලා පල්ලෙහෙන් ලියනවා එන උත්තරේ 3. ඇයි? 1ට 2ක් එකතු වුණාම 1ට 2ක් එකතු වුණා 3. මේක මෙතෙන් එකතු කරනවා. පල්ලෙහට ගේනවා. इसल त्रिकोण संख्या मेन मेतन गणांक लीव वेरदी वेडोन एक हदागा मंगिता मत के लाव मत का हाई एंडोन एक एंडो हाई एंडो मम मंगिता हदीच पहा एक देख तुण हतर पहा हाय एंडो हाई एंडो हाई एंडो एक हदागा ඉස්සෙල්ලම 1 ඊළඟට 3 ඊළඟට 5 හරි මෙන්න බලපන් මෙතන 3ට 3ක් එකතු වුනාම 6යි මේකට 4ක් එකතු වුනාම 10යි එකතු කරා 15 එකතු කරා 21 එකතු කරා 28 එකතු කරා 30යි එකතු කරා 45 ඉක්මනට ලියාගෙන මම විතරම ගත්ත පිළිවෙල තියෙනවා කියලා මෙන්න ත්‍රිකෝණ සංඛ්‍යා මුල ඉඳන් තියෙන විදිය 1 3 6 10 15 21 28 30 45 මේ විතර ඕන තරම් ත්‍රිකෝණ සංඛ්‍යා එක දිගට ගන්න පුළුවන් මේ විතර හදාගෙන කියලා ඉක්මනට මේක ලියාගෙන ලියාගත්තට පස්සේ ලියපන් ලියාගත්තට පස්සේ ලියපන් අපෙන් අහන්නේ 40ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යානේ 40ට අඩු එහෙනම් 40ට අඩු කියපන් 45 නෑනේ 45 හදන්න එහෙනම් 36
එහෙනම් 1 ඉඳන් 36 එකනකන් එහෙනම් 1 3 6 10 15 21 28 36 मेके तीयनवा मेक उपन्नो नह मेक उबला मे सूत्रे मतक तीयानी यो हदार पुलवा हेना मेन मलिना एंडी त्रिकोण संख्या एंडी त्रिकोण संख्या सूत्र एंडी त्रिकोण संख्या सूत्र सूत्र एन वार्या एन दनेक बेदीम देख एन वार्या एन दनेक बेदीम देख एन वार्या एन दनेक बेदीम देख एक कोट कर गानी में यटें लिए पा इलांग गान यटें लिए पा ඊළඟානේ අටින් ඉන්න 9 වැනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද 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 උබලා ආපහු ලියන්න ඕනේ n වැනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේක කියලා ඊට පස්සේ n වලට ආදේශ කරපන් 9 එතකොට 9 වැනි ත්‍රිකෝණ සංඛ්‍යාව එනවා मेतन नवय नमय दीम दीक मेतन सुड़ पास नवय दानेक दहाय नमय गुण क्रीम दहाय बेदीम दीक राइट नमय दहाय गुणाट पास अणु आई अणु बेदीम दीक अणु बेदीम दीक हतलिस पाय इससे लवे चाट के बलपान නවවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇවිල්ලා ඇති 45ක් ඇවිල්ලා ඇති. එතකොට මේ විදිහට ඕනම ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයා ගන්න පුළුවන්. 1500 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මොකද්ද කියලා අහුවොත් එහෙම n වලට ආදේශ කරපන් 1500. හරි. එතකොට එතකොට සංඛ්‍යා රටා පාඩම මේ ඉවරද? ඉවරයි. සංඛ්‍යා රටා පාඩම ඉවරයි. लसन लियागनी यात्रा पास हुंदर बलागनी इसराट ओण अनिवार्य मेवा इसराट ओण